සක්කිලි පිළිගන්න ටෙක්ක් සිට YouTube channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයාලා හැමෝම. ඒ වගේම ඔය අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම notification උත් on කරගන්න අමතක කරන්න එපා. එහෙම නොත් තමයි අපි ඉස්සරහට දාන වීඩියෝත් ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. අද ගෙනල්ලා තියෙන්නේ ප්‍රී ඉන්ටර්නෙට් යන ක්‍රමයක් ගැන. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනම package එකක් පාවිච්චි කරලා ප්‍රී ඉන්ටර්නෙට් යන ක්‍රමයක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්න ඉන්නම් මගේ ෆෝන් එකේ ඩේටා නෑ. මේක විස්තර වෙන්නත් එක තමයි මම එක පෙන්නන්නේ. අනේ දැක්කද? මෙතන එනි ටයිම් බින්දුවයි නයිට් ටයිම් ඩේටා තමයි තියෙන්නේ. දැන් නයිට් ටයිම් ඩේටා කොහොමද ඇක්ටිව් නෑ. හරි. ඊළඟට ඔයා යන්න ඕනේ ප්ලේ ස්ටෝර් ඇප් එකට. ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ පේන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම දැනටම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඒ නිසා මම මේ ඕපන් කියන එක දෙනවා. ඕපන් කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ වෙලාව මේ වගේ ටික වෙලාවක් පේනවා. ඒක අවුලක් නෙමෙයි. පළවෙනි පාරට ඕපන් කරනකොට ඉන්නේ එහෙම තමයි පේන්නේ. ඊට පස්සේ පළවෙනියට මෙනවා මෙන්න මෙහෙම. ඒකේ පල්ලෑ තියෙන ඕකේ කියන බටන් එක ටච් කරන්ඩ. ඊට පස්සේ මෙන්න මේ පේන වින්ඩෝ එකේ උඩම තියෙනවා ඩොට් තුනක්. ඒ ඩොට් තුනට පොඩ්ඩක් වම් පැත්තෙන් තියෙනවා සෙටින් කියලා එකක්. ඒක උඩ එක සැරයක් ටච් කරාම මෙන්න මේ වගේ එනේබල් නොවෙච්ච සෙටින් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒකේ පළවෙනි එකට ටික් එක දාගෙන දෙවෙනියට තියෙන කනෙක්ෂන් ප්‍රොටෝකෝල් කියන එකේ ඔයා සිලෙක්ට් කරගන්න ඕනි මෙන්න මේ තුන්වෙනියට තියෙන S2L කියන එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඉලක්කම වෙනුවට ඔයා දාගන්න ඕනි 443. ඒකත් හරි. ඊට පස්සේ මෙන්න මේ පල්ලෑම තියෙන වලට පේනවා ඇති ඇඩ්වාන්ස් SSL සෙටින් කියලා. ඒකට ටික් එක දාගන්න. ඊට පස්සේ මේ එඩිට් SSL සෙටින් කියලා එකක් තියෙනවා. ඒකට යන්න ඕනි. ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ හරි තුනක් දාන්න එකක් එනවා. ඒකෙන් ඔයා දෙවෙනි එකට හරි දාගන්න. ආයෙ තුන්වෙනි එකට හරි දාගන්න. එතකොටත් හරි. ආයෙ මෙන්න මෙතන. මෙන්න මෙතන ඔයා පාවිච්චි කරන පැකේජ් එකේ නම ගහගන්න ඕනි. ඊට පස්සේ මම නම් දැන් නම් පාවිච්චි කරන්නේ සූම් පැකේජ් එක. ඔයා ඔයාලාගේ පැකේජ් එකේ නම ගහගන්න. හරි මම මගේ පැකේජ් එකේ නම ගහගත්තා. ඔයාලා පාවිච්චි කරන පැකේජ් එකේ නම උඩින් ගහගෙන මෙන්න මෙතෙන්ට එන්න. මෙතෙන්ටත් දෙන්න ඕනි අර ඉස්සල්ලාම දාගත්ත 443 කියන එකම තමයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පල්ලෑ ඕකේ කියන බටන් එක දීලා මේක සේව් කරගන්න. මෙන්න මෙතනත් තියෙන සේව් බටන් එකක්. ඒකත් දීලා සේව් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන බෙස්ට් පර්ෆෝමන්ස් කියලා කොටුවක් ඇතුලේ කොඩියක් එක්ක ඒක උඩ එක සැරයක් ටච් කරලා කැමති රටක් සිලෙක්ට් කරගන්න. කැම හොඳ රටවල් ටිකක් මම ඔයාලට කියලා දෙන්නම්. මෙතන තියෙන රටවල් වලින් යුනයිටඩ් ස්ටේට් හොඳයි, UK හොඳයි, ඒ කියන්නේ යුනයිටඩ් කිංඩම්, ආයි ඕස්ට්‍රේලියා හොඳයි, සිංගප්පූරු හොඳයි. මම නම් මේ දෙකෙන් වැඩියෙන් මේ ටිකෙන් වැඩියෙන් පාවිච්චි කරන්නේ මේ යුනයිටඩ් ස්ටේට් කියන එක. මම ඒක දාගෙන මෙන්න මේ කනෙක්ට් කියන බටන් එක දෙන්න ඕනි. ඊට කලින් ඔයාගේ ෆෝන් එකේ ඩේටා ඔන් කරගෙන ඉන්න ඕනි. හරි, දැන් කනෙක්ට් කියන බටන් එක දුන්නට පස්සේ කනෙක්ටින් කියලා පෙන්නලා තව ටික වෙලාවකින් ඩිස්කනෙක්ට් කියලා වැටෙයි. ඒ කියන්නේ මේක කනෙක්ට් වුණා කියන එක. හරි, ඔන්න මගේ ඩිස්කනෙක්ට් කියලා පෙන්නවා. ඒ කියන්නේ දැනට මේක කනෙක්ට් වෙලා ඉවරයි. ඔයාලට පේනවා ඇති උඩින් VPN කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මේක VPN ඇප් එක නිසා තමයි එහෙම වෙන්නේ. මම දැන් ඔයාලට ප්ලේ ස්ටෝර් එකට ගිහින් මොන හරි සර්ච් කරලාම පෙන්වන්නම්. මේක තවත් පැහැදිලි වෙන්න. හරි. දැන් මගේ ෆෝන් එකේ තියෙන ඩේටාත් ඔයාලා දැක්කා. කොච්චර ඩේටා තියෙනවද කොහොමද තියෙන්නේ කියලා. මේක මේ ඇප් එකෙන්ම තමයි වැඩ කරන්නේ. ඔයාලත් මේක ට්‍රයි කරලා බලලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. නොදන්න කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් හැම වෙලකම් අදට සමු ගන්නවා. සුබ දවසක්.